Dove conditioners will add the moisture lock system tethmaniya randava susinindu freeze protected kes kalamak laba de. සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. එෙහිදී ආනයනකරුවන් විසින් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලුම් කර තිබුණා. සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර එකගත්තයක් ඇති වී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමටයි. මේකට ප්‍රධාන හේතු වශයෙන් අපි ඉල්ලුවේ මේ වර්තමානව පවතින 945 මිල අපි හදලා තියෙන්නේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 2800ක්. ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් ඩොලර් 280කට තියෙන්නේ ඇමරිකානු ඩොලරයක් ලංකාවේ රුපියල් වලින් රුපියල් 186කට තියෙන්නේ. දැන් ඇමරිකානු ඩොලර් එකක් බැංකුවක ට්‍රාන් වුණාට 203යි කියලා අපි ගන්න 238යි. ඒතකොට කිරිපිටි ටොන් එකක් 4100 4200ක් වෙනවා. මේ වෙනස රුපියල් 350ක් වෙනවා. අපි වෙනස 350ක් කිලෝවම සාකච්ඡාවට කීප එකට පස්සේ රුපියල් 200කට දෙන්න කැමැත්ත පළ කරලා තිනවා. ඒ කැමැත්ත ගන්නව ඉදිරිසතියේදී අපේ ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි පැහැදිලිවම කිව්වා රුපියල් 200 ගන්නේ රුපියල් 200කට ඩොලර් එක තිබුණොත් මොකද අපිට ඒ ආකාරයට ගෙනියන්න බෑ මේ ආයතන දවසින් දවස කඩාවැටෙනවා. කිසිය වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන වියදම් කමිටුව විසින් ගනු ලබන බවයි විශ්වබාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ. දැනට වෙළඳපොලේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම දැනට වෙළඳපොලේ පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 78කින් ඉහළ යන අතර ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 458ක් දක්වා ඉහළ යනවා. මෙවන් පසුබිමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා එම දුරෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ලැබෙන ගහරුවාදා දිනේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබා දෙන බවයි ඒ මහතා සඳහන් කළේ. බාණ්ඩ මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලපෑම් කිරීම අක්‍රමිකතාවලට විරුද්ධ වීම ඇතුළු සිද්ධි ගණනාවකදී තමාට එල්ල වූ බලපෑම් හේතුවෙන් මෙලෙස තනතුරෙන් ඉල්ලා අසන බවයි තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ. කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට